මුලින්ම අපි මේ විදිහට Photoshop අපි ඕපන් කරගමු ඕපන් කරගෙන ඊට පස්සේ අපි අවශ්‍ය කරන ෆොටෝ එක අපි ඕපන් කරගන්න ඕන ඒකට අපිට ක්‍රම කිහිපයක් තියෙනවා එකක් තමයි ප්‍රධාන මේන් මෙනු එක වල මේන් මෙනු එකේ මුලින්ම තියෙන ෆයිල් ගිහිල්ලා අපිට ඕපන් ගිහිල්ලා පුළුවන් අපිට අවශ්‍ය කරන ඉමේජ් එක ඕපන් කරගන්න එමු නැත්නම් මෙන්න මේ ඒරියා එකේ ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් ඉමේජ් එක ඕපන් කරගන්න නැත්නම් කන්ට්‍රෝල් ඕ ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් ඕපන් කරගන්න අපි මේ විදිහට අවශ්‍ය කරන ෆොටෝ එක සිලෙක්ට් කරලා විදිහට ඕපන් කරගන්න ඊට පස්සේ අපි දැන් ඔයාලට කියා දෙන්නේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න තමයි බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න කරන අපිට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරන්න කොහොමද කියලා එහෙනම් මුලින්ම අපි මේකේ ඩුප්ලිකේට් ලේ එකක් කොපි එකක් ගන්න ඕන නේද ඒකට ඔයාලට පුළුවන් පහ මෙතන දකුණු අත පැත්තේ පහළම තියෙන ක්‍රියේට් අ නිව් ලේයර් ඒකට මේක මෙහෙම ඇදලා ගිහින් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ඩුප්ලිකේට් කොපි එකක් ගන්න එහෙම නැත්නම් කන්ට්‍රෝල් J ප්‍රෙස් කරලා ඔයාලට මේ කොපි එකක් ගන්න පුළුවන් මේ එකක් ගන්න පුළුවන් ඊට පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට ඉවත් කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා මුලින්ම සිලෙක්ෂන් එක අපි දාගන්න බෑන්නේ මේ ඒරියා එකට මේ අවශ්‍ය කරන මේ කාන්තාවක් දැන් මේ මෙතෙන් අපි සිලෙක්ෂන් එක දාගන්න ඒකට අපිට ටූල් පැලට් එකේ ටූල්ස් කිහිපයක් භාවිත කරන්න පුළුවන් විශේෂයෙන්ම ක්වික් සිලෙක්ෂන් ටූල් එක මැජික් වර්න් ටූල් එක ඒ වගේම තමයි ලෙසර් ටූල් පොලිගන් ලෙසර් ටූල් එක ඒ වගේම තමයි පෙන් ටූල් තියෙනවා අපිට සිලෙක්ෂන් එක දාගන්න පුළුවන් ඒ නිසා පහසුවෙන් අපිට මේක කරගන්න පුළුවන් සිලෙක්ෂන් එකක් තමයි ක්වික් සිලෙක්ෂන් ටූල් එක ඒ නිසා ඒක භාවිත කරලා තමයි මම ඔයාලට කියා දෙන්නේ ඉතින් විශේෂයෙන්ම මේ වෙනකොට මම අද ඔයාලට කියා දෙන්නේ Photoshop CC 2014 version එකත් එක්ක හැබැයි මේ වෙනකොට Photoshop වල cloud සමාගම හරහා 2018 අලුත්ම Photoshop version ඇවිල්ලා තියෙන දී ඒකේ අලුත්ම මේ background එක පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් අලුත් option එල්ල තියෙනවා selection marks කියලා අලුත්ම option එකක් තියෙනවා නමුත් බොහෝ අය මේ පරණ version භාවිත කරන නිසා අපි මේ 2014 version එකත් එක්ක බලමු කොහොමද මේ background එක change කරගන්න කියලා මේ විදිහට අපි මේකේ අපිට මේක මෙතනින් අපි මේකේ size එක ලොකු පොඩි කරගන්න පුළුවන් මෙතන වලට තියෙන එහෙම නැත්නම් enter එකට උඩ තියෙන මේ වරහන් සංගල වරහන් තියෙන්නේ මේ button දෙක පාවිච්චි කරලා අපිට මේකේ අඩු වැඩි කරගන්න පුළුවන් ඕකේ අපි දැන් මේකේ අවශ්‍ය කරන ප්‍රමාණයට මේකේ size එක හදාගෙන අපි මේකට selection එක මේ විදිහට දාගන්න. අපිට පේනවා selection දැම්මට පස්සේ අපිට අවශ්‍ය කරන selection එක හොඳටම කොටසකට වැල්ලද හැබැයි සමහරක් දැන් selection එක add වෙලා නැහැ. ඉතින් ඒක අපි මේකේ හරහා add කරගන්න බෑ. ඉතින් ඒක තමයි අපි දැන් විශේෂයෙන් මේක ඉගෙන ගන්න ඕන. මේ ටික අපි add කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට background color එකක් add වෙනවා නේ. ඒ නිසා අපි ඒක වෙනම හදා ගන්නවා. ඉතින් ඒකට අපිට මෙන්න මේ උඩ වාල් තියෙනවා refine edge. මේක හරහා ගිහලා තමයි අපි ඒක ඉතුරු selection එකත් අපිට අවශ්‍ය කරන කොටස් ටික අපි add කරගන්න වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලට පේනවා ඇති මේ උඩම main menu එකට පල්ලෙහා refine edge. අපි මෙන්න මේක click කරනවා. click කරලා පස්සේ මේ විදිහට එනවා. ඒත් අපිට මෙන්න මෙතන ඔයාලට බලා ගන්නවා refine edge මේ box එක හරහා view එක අපිට කැමති විදිහට ඔයාලා හදා ගන්න පුළුවන් edit එක කරන් මේ විදිහට ඔයාලා කැමති විදිහට view එක හදාගෙන ඊළඟට අනිවාර්යෙන් මෙන්න මෙතන output එක මෙතන amount එක අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ tick එක දාලා තියෙන්න ඕන අනි ඊළඟට මෙතන 100 ඔයාලා දාගන්න 100 දාගන්න ඊළඟට මෙතන refine මෙන්න මේ tool එක භාවිත කරලා තමයි edges tool එක භාවිත කරලා තමයි අපි අනිත් අවශ්‍ය කරන කොටස් ටික මෙතෙන්ද add කරගන්නේ. එහෙනම් ඔයාලට තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ line එකේ වටේ අරගෙන යන්න මේකට zoom කරගන්න පුළුවන් නම් කරගෙන
මේ ලයින් එකෙන් අපි මේක අවශ්‍ය කොටස් ටික ඇඩ් කර ගන්නවා මේ විදිහට zoom එක අපි ටිකක් අඩු කරගමු smooth එක ටිකක් අඩු කරගෙන मेकट करना सार्थकोम करगा वैदी हद आगे अवश्य प्रमाण स्मूर्ति वाले पड़ी प्रमाण हदगा हदगन अभी ओके इस पास बलागन पुलवा इमेज बैकग्राउंड इट पास बैकग्राउंड कलेगा क्रियेट न्यू फाइल एडजस्टमेंट ग्रेडियंट देना සොලිඩ් කලයක් මේ විදිහට ඇඩ් කරගමු මේ ලේ එක අපි ඉදිර පල්ලෙහාට ගෙනියනවා ඊපස් වලට විදිහට බලාගන්න පුළුවන් මේ කලය එක අපිට ඉමේජ් එකට ගැලපෙන විදිහට අපි කලය එක චේන්ජ් කරගන්නට ඕන ඕකේ විදිහට අපිට පුළුවන් ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාල කැමති ඉමේජ් එක බ්‍රැග්ග්‍රවුන්ඩ් ලේක් විදිහට ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන ඔයාලට ෆොටෝ එක ලස්සන කරගන්න පුළුවන්. බලමු. මේ විදිහ එකක්. ඇඩ් කරගමු. Ctrl A press කරලා මේක මේකට දාගන්න. ඊට පස්සේ Ctrl T press කරලා අපි මේක साइज से लोकर करना स्टेक प्रेस करेंगे ना और पेन में तो नई विधि है क्या मत बैकग्राउंड है मेरे डेट करेंगे ना दागा ना पुलो तो ये निशा मेरी विधि तमाई है ना फास्ट वे मापी बैकग्राउंड ने क्विक सिलेक्शन टूल के भावित आगे ला ये पाने एक शरह आगे हिला बैकग्राउंड ने चेंज करेगा है ना अदो वाली के नगाते कोहों तो बैकग्राउंड ने चेंज करेगा ना किला वाला मगे यूट्यूब चैनल थम सब्सक्राइब कराना था दम सब्सक्राइब करा वगे मगे बेल बटन क्लिक कराना था बेल बटन क्लिक करा मगे वीडियो दापसा नहीं और जनगण ऐना नवदत में वगे वटना की वीडियो की हम उन्हें का वाले शुभ दवा सकती प्रार्थना करें।